අයිබුවන් වාසනාවන්ත ජයග්‍රාහී නවවසරක් වේවා කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතේ කරන්නට බලාපොරොත්තු වෙන යම් වැඩ කොටසක් මේ වසරේදීත් ඔබ කරන්නට සිතාගෙන සිටිනවා නම් ඒ හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ කියලයි මාගේ මේ කායන ප්‍රාර්ථනය. කොහොමුණත් ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙනවා කෙනෙකුගේ ජීවිතයේ ඇගයීමක් සහ සෙනෙහසක්. ඉතින් ඒක නිසා උත්සාහ කරන මේ වසරේදීත් කෙනෙක්ව අගයන් සෙනෙහසින් ඒ කෙනාට ආදරය දක්වන්න එවිට පුළුවන් කමක් ලැබෙවි. ඔබවටත් පිරිසක් එකතු කරගන්නට සහ තව කෙනෙකුගේ සතුට දැකලා ඔබටත් ඔබේ ජීවිතයේ සතුටින් ඉන්නට පුළුවන් කමක් ලැබෙනවා ඇත කියන කාරණාවත් එක්ක අපි අද දවසේ මේ සූදානම් වෙන්නේ විඳනි උදෑසන බොහොම ආදරයෙන් යුතුව ආරම්භ කරන්නට. නවවසරක් එළඹුණා අවුරුදු දා ප්‍රීතිවන්න මතු කරමින් මල්හින දුක් දුම්නස නැති වුණා නවවසරක් එළඹුණා අවුරුදු දා ප්‍රීතිවන්න මතු කරමින් මල්හින සාමයේ ගීතයේ රවුණගී දස අතේ සාමයේ ගීතයේ රවුණගී දස අතේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රවුණගී දස අතේ සාමයේ ගීතයේ රවුණගී දස අතේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටමැවි උපන්දිනේ කිරි ඉතිරෙයි ගොඩ මඩ සරුසාර වෙයි අත බුලතින් අඩු නොවි සුර සැප මිහි පිටමැවි උපන්දිනේ කිරි ඉතිරෙයි ගොඩ මඩ සරුසාර වෙයි සාමයේ ගීතයේ රවුණගී දස අතේ සාමයේ ගීතයේ රවුණගී දස අතේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ සාමයේ ගීතයේ රවුණගී දස අතේ සාමයේ ගීතයේ රවුණගී දස අතේ කිරි ඉතිරේවා නවවසරේ කිරි ඉතිරේවා නවවසරේ ඔබ දන්නවා අපේ මේ ශාස්ත්‍රය තුළ අපේ ලංකාව තුළ මෙදියත තුළ බොහොම දැවැන්ත චරිත සිටිනවා. තමන්ගේ ජීවිතයේ බොහොම අමාරුවෙන් පටන් අරගෙන ජීවිතයේ ජය කණුව දක්වා ජයග්‍රහණය දක්වා ගෙන ගිය ප්‍රතාපවත් චරිත. මේ සෑම චරිතයක් පිළිබඳව අපි කතාබහ කරොත් එහෙම මේ චරිතවල අතීතය දුකක් වුණත් වර්තමානය තුළ අද දවස තුළ ඒ අය ගත කරන ජීවිතයේ සතුට අත්විඳින්නේ ඒ දුකේ කඳුල තුළින් තමන් ජීවිතය ගොඩනගාගත් නිසයි. එබැනි වූ චරිත ඕන තරම් මේ රටේ ඉන්නවා. කලා ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ක්‍රීඩා ශාස්ත්‍රය වෙන්නට පුළුවන්, එතනින් එහා ගියාම ඕනෑම ශාස්ත්‍රයක සිටිනවා. අපි එවැනි වූ චරිත ගෙනල්ලා එවැනි වූ චරිතවල ජීවිතය කොහොමද ගොඩනගා ගත්තේ කියන කාරණාවන් පිළිබඳව කතා බහ කරන්නට සූදානම් සිටිනවා. ඉතින් මේ විශිෂ්ට වූ චරිතයක් අපි අද දවසේ මැදිරියට මේ මොහොතේ කැඳවාගෙන ආවා. මම ඔහු පිළිබඳව මෙන්න මෙහෙම කියන්නම්. පැල්පතින් විත් රජවරුන්ටත් ඉවූ මහා දැවැන්ත චරිතයක්. කුස්සියේ විප්ලවය කළ මහා පුරුෂයෙක්. එතුමා නමින් ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්මයා. අයිබුවන් සුබ දසරක් ඔබතුමාට. අයිබුවන් සුබ දසරක්. සුබල්ගුට්ට වුණා. එසේම වේවා, එසේම වේවා. පබ්ලිස් මහත්මයා, මම ඉස්සලම මේ ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ ජීවිතේ අමාරුම කාලය. මම හිතන්නේ ඔබතුමාගේ මේ ළමා කාලේ මම හිතනවා වැරදි නෑ, මම නිවැරදි කියලා. අපි එතනින් චුට්ටක් කතාබහ ආරම්භ කරමු. මේ අම්මත් එක්ක පොළට ගිය කාලේ මතකද? ඒ කාලේ කොහොමද ගත වුණේ කියලා දේෙන් අපි කතාව ආරම්භ කරමුකෝ. ඔව්.
අම්මා එක්ක පොළට ගිය කාලේ බොහොම හුඟක් මතකයි. මොකද මගේ තාත්තා වෘත්තියක් කරේ නැහැ. ඉතින් අම්මට තමයි මේ බර ඔක්කොම කරගන්න උනේ. ඒ කාලේ යුද්ධෙ තිබුණා. සල්ලිත් ජීවත් වෙන්න ඉන්න තැනක් නැහැ. එහෙම තියෙද්දී එතකොට අපේ ගමේ ඉඳලා ගම්මැද්දේ රජ්‍ය ගම්මැද්දේ ඉඳලා ගාල්ලට කිලෝමීටර් 65යි. එදා කිලෝමීටර් තිබුණේ නැණි. සත පහ නැතුව මගේ අම්මා කූඩේකුත් තියාගෙන රජ්‍යම ඉඳලා ගාල්ලට පයි. ඒ ගිහිල්ලා ඒ ගාල්ලේ මාකට් එකේ අස්කරන දේවල් මේ භාෂාවෙන් කියනවා නම් කුණු බාන්තිර දාන එළවලු නරක් වෙච්ච තැලිච්ච සුද්ධ කරපුවා. එක්කව කරගෙන ඇවිල්ලා මේව සුද්ධ කරලා ඊට පස්සේ අම්මයි මමයි ගින්ගෙට ගිහිල්ලා තමයි ඒව විකුණලා අපි ජීවත් කරන්න මගේ අම්මා උදෝමහසයක්. ඉතින් ඒ විදිහට මොකද මට මගේ අම්මට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මගේ තාත්තා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ඉතින් අපිට මටත් ඒ අධ්‍යාපනයේ ලබා ගන්න මටත් දැනුමක් නැහැ. මොකද අම්මගේ බලකිරීමකුත් නැහැ. තාත්තගේ බලකිරීමකුත් නැහැ. ඒ උඩ මං හිතන්නේ නෙවෙයි හතරවෙනි පන්තියට යන්න ඉස්කෝල තුනකට ගියා. මං ඉස්සෙල්ලා දැන් යන්න එතන ඒ දැන් මේ ඔබතුමාට අහන්න ප්‍රශ්නට උත්තරේ එන්නේ මං දේවපතර රාජ මහා විද්‍යාලයට දැම්මා අයන්න ඉගෙන ගන්න. මං හිතන්නේ මාසයක් ගියේ නෑ. ඒකම මිසරාණි පාසලක් තුන අපි ගේ කිට්ටුව දෙවෙනි පන්තියට එතන දෙනවා පාන් කෑල්ලයි කරියයි ට එක පාන් කෑල්ල නිසා මගේ අම්මා ඒ ස්කෝල්ට දැම්ම අර දේවපති රාජ මහා විද්‍යාලයෙන් අස් කරලා. එතකොට තේරෙනවා මොන තරම් අද භාෂාවෙන් කිව්වොත් කට්ටක් කෑවද. පැහැදිලිව පැහැදිලිව පබ්ලිස් මහත්තයා මේ බඩට කුසගින්න දැනුණහම ඒ කාලේ කියන්න කෙනෙක් නැති වෙනකොට දැන්නම් ගොඩක් පිරිසට බඩගින්න දැනුණාම කියන්න ගොඩක් කට්ටි ඉන්නවා. නමුත් ඒ කාලේ පබ්ලිස් මහත්තයාට පුංචි කාලේ කුසගින්න දැනුණාම තමන්ට කර කියාගන්න දෙයක් නැති වුණාම පබ්ලිස් මහත්මයා මම අහලා තියෙනවා මේ පිළුණු වෙච්ච දේවල් පවා කුණු වට්ටක්ක පවා ඔබතුමා කිව්වා වගේම ඒව පවා මේ ආහාරයට ගන්න සිදු වුණයි කියලා. මොකද එදාස අද ඔබතුමා සිටින මේ සමාජ තලයේ අද ඔබතුමාට දීලා තියෙන මේ ගෞරවයත් එක්ක ඒ දේ ගැන අපි කතා බහ කරොත් එහෙම ඒ දේ ගැන ඔබතුමා සෝත්සහයෙන් මේ හැම දෙයක්ම ගොඩනගා ගත්තා. ඔව් මේකයි එකක් තියෙන්නේ කුණු වට්ටක්ක වේල පිරිමා ගන්න අපි කෑවා. ඒකම ඒ කාලේ මට හොඳට මතකයි මේ බෙට්ටි අඹ. ඔය ඒ වගේම ඒ ගාල්ලේ මාකට් එකෙන් අයින් කරන අඹ ගෙනල්ලා ඒව කපලා සුද්ධ කරලා ඒ පණුව වැටෙනවා. ඒවත් මං කාලා තියෙනවා. ඒව විකුණලා තියෙනවා පොඩි ළමයින්ට ජීවත් වෙන්න. ඉතින් ඒකෙන් තේරෙනවා මේ මොනතරම් දුකක් ආහාර මොකද යුද්ධ කාලෙනේ ආහාර අහේනියක් තිබුණා. එතකොට අපේ ගම පොඩි ගමක් ගමට අල්ලලා දෙපැත්තෙන් ආමි කැම්ප් එකක් දාලා තිබුණා. ඒකෙන්ම තේරෙනවා ගමේ තත්ත්වය. කිලෝමීටර් දෙකක් නෑ මේ ගම මැද කරලා ආමි කැම්ප් දෙකක් දාලා තිබුණා. එතකොට ආමි කැම්ප් එකේ කළු යුදපට ඒ අය එයාලගේ ආහාර විශේෂයෙන් ටින් කැම්
අපේ ගමේ හරියට තිබුණ ඒ කාලේ මේ රාමදිනෝ. දී රාබොන්න ඒ කළු යුදපටය එනකොට යලා විශාල කලසන්නේ. ඒ කලසන් සාක්කුවල දාගෙන අර කෑම ගේනවා. ඉඳලා හිටලා ඉතින් අපටත් ලැබෙනවා ඉතින් දිවි ඖෂධයක්. පවුලිස් වාත්‍ය වේ ඇත්තටම මේ තරුණෙක් වුණාම දැන් Tamanට යමක්කමක් තේරෙන වයසට ආවහම මට රැකියාවක් කරන්න ඕනේ. මම මේ විදියට මගේ පවුල් පසුබිම ගොඩ නැගිලා තිබුණේ. මගේ අම්මා තාත්තා ඉගෙන ගත්තේ නැති වුණාට මං වෙනුවෙන් විශාල සේවයක් කරා. මගේ කුසගින්න වෙනුවෙන් ජීවත් වෙන ලොකු දෙයක් කරා. තරුණෙක් වුණාම පබ්ලිස් මහත්මයාට රැකියාවක් කරන්න ඕනේ. ජීවත් වෙන්න ඕනේ කියන කාරණාව හැඟුණේ දැනුනේ මොන ආකාරයටද? මොන විදිහටද දේ පිළිබඳ වැඩි බරක් ආවේ කියන දේ පිළිබඳ කතා බහ කරොත් එහෙම. හැබැයි ඒක මං කිය මගේ හංගන්න දෙයක් නැහැ. මේ සාකච්ඡාව අහගෙන ඉන්න දරුවන්ට මම ඒක ඉල්ලීමක් කරනවා. මේක අත්හදා බලන්න නම් යන්න එපා දරුවනි. අත්හදා බලන්න ගියොත් හරි අමාරුක් වෙනවා. මොකද මං කැලේ සතෙක් වගේ ජීවත් උනේ ගමේ. ආශ්‍රයක් නැහැ. කන්න දෙයක් නැහැ. අම්මා එක්ක පයින් ගාල්ලට යනවා. ඒකම මේ අසුද්ධ කරගෙන විකුණ ගන්නවා. එයින් එහා ජීවිතයක් නැහැ. අපි ගෙදර පිටිපස්සේ මොකද? අපිට ගෑත් තිබුණේ නැහැ. අනුන්ගේ ගෙදරක හිටියේ. ගෙදර පිටිපස්සේ මොකද? ඉඳලා හිටලා මම දැලක් වට කරලා මාළු අල්ලනකොට අන්න එයින් එක දෙන්නෙක් හම්බ වෙනවා. ඒක ඉතින් පුදුම ආඩම්බරයක්. මේක ගිහිල්ලා අම්මට දුන්නා. අම්මා උයලා දෙන්නවා. ඉතින් මේ වගේ මගේ ජීවිතේ රක්ෂාවක් කරන්න කියලයි කියන චේතනාව මට ආවේ කසාද බැන්දයින් පස්සේ. ඒ කියන්නේ විවාහයක් වෙනකම් මේ පිළිබඳව වැඩි අදහසක් තිබුණේ නැහැ. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ බිරිඳව නඩත්තු කරන්න ඕනේ. දරුවා එතකොට දරුවේ හිටියද පබ්ලිස් මහත්මයා? නැහැ. බිරිඳව නඩත්තු කරන්නත් මට ඒ තරම් ප්‍රශ්නයක් නැහැ. මොකද අර රා කර්මාන්තේ වගේම වනිතාවන්ට තිබුණ කොහු කර්මාන්තය. ඔව්. ඉතින් කසාද බඳින්නේ ඉස්සෙල්ලාම කිව්වා ඔය රක්ෂාවක් නැත්නම් මට කමක් නැහැ මං ලනුවම් බරලා කන්න දෙන්න. අහහ. හරි. අනේ ඒ උදේ මට ඒකත් මේවා වුණේ නැහැ. කොහොම වුණත් මේ කසාද බඳින්නේ ඉස්සෙල්ලා මගේ විශාල කතන්දරයක් මේක. ඔව්. අර රත්තදා බලන්න එපයි කියලා කිව්ව කාරණා මේකට සම්බන්ධද දන්නේ? ඔව් ඒකයි මේ සම්බන්ධ. මේ මම පිටකොටුවේ පේමන්ට් එකට පැනලා ගියා. පැනලා ගිහිල්ලා අදක් තියෙනවා ඒක කඩේ. අහහ. පස්සෙනිය රස්විලිය. රක්ෂාව සොයාගෙන ගියා තේ කඩේකට. මං අඳුන්න ගමේ ළමයෙක් හිටියා. එයා එක සම වයසේ. එයා මං අරන් ගිහිල්ලා ඒ දෙ කඩේට බාර දුන්නා. මට රක්ෂාව දුන්නා. කිසි දෙයක් ඇහුවේ නැහැ. රක්ෂාව දුන්නා. හැබැයි මුදලාලි හිටියේ නැහැ. රක්ෂාව වැඩ කරගෙන ඉන්න ගමන් පැය දෙකක් ගියේ නැහැ. මුදලාලි කෙනෙක් ඇවිල්ලා මට කතා කරලා මෙහෙනවා. මම ඉතින් ගියා. මේ ගම කොහෙද? මේ ඒ භාෂාවෙන් මම මේ කතා කරා. ඔව් පැහැදිලි පැහැදිලි. මේ ගම කොහෙද? රජ්‍යම වහාම පිට වෙනවා. බල රක්ෂාව මෙහෙ නෑ. අනේ ආපහු මම ලැබුණු රක්ෂාවක් නැතුව පේමන්ට් එකට වැටුණා. ඊට පස්සේ ඔය රිටර් පිරිස එක තාමත් තියෙනවා ඉබබ්ලන්දි. ඔතන හම්බ කඩයක් තිබුණා. ඔන්න ඔතෙන්ට ගිහිල්ලා රක්ෂාවක් ඉල්ලුවම ඒ මනුස්සයා මට රක්ෂාවක් දුන්නා. එතන තමයි මගේ පළවෙනිම වෘත්තිය. එතන ටිකක් කරගෙන ඉන්නකොට අර මේ මේ ඉර රහව අල්ලපු අර වදකහ සුද්ධිය මත අහලා නැහෙනි. ඔය වදකහ සුද්ධිය ඒ ඉර රහව අල්ලනකොට මම එතන වැඩ. එදා දවසේ කෙනෙක් ආවා. ඇවිල්ලා කෑම කාලා ගියා. මුදලාලිත් හිටියේ නැහැ. සල්ලිල්ල පස්සේ දෙන්නා. ඒක මුදලාලිට ආරංචිලා මුදලාලි ඇවිල්ලා මට බැනලා මට කලන්ති දාලා වැටිලා
මං එහෙම දොඩ බැහැලා ආවා ආයිබෝ කියලා. අන්න පේමන්ට් එකට ආවා. පේමන්ට් එකට මෙන්න මෙතනදී තමයි මගේ මේ දැනුම ඇති කරගන්න මගේ විශ්වවිද්‍යාල උනේ පිටපොටුවේ පස්වෙනි හරසියේදී පේමන්ට් එක. එතන එන්න මේකයි දරුවනේ මං කිව්වේ මේක අර්ථද බලන්න. මහත්තයෝ මං පිටකොටුවේ අයියාසේකාරයෙක් හැටියට වැඩ කරගෙන ගියා. පස්සේ පොලිසියෙන් අවුරුදු එකහමාරකට පස්සේ පොලිසියෙන් මහත්තයෙක් ඇවිල්ලා මට කිව්වා බලා දෙන්න අපි දෙන්නෙක් හිටියා. බලා දෙන්න කරපු වැඩ ඔක්කොම අපි බලාගෙන ඉන්නේ. එන්න එතකොට අපි යනවා හෙට්ටි විදියට මේ කලබල අස්සේ. හෙට්ටි විදියට යන්න යනකොට කිව්වා යන්න එපා ඒ පැත්තේ යන්න කෙනෙක් මැරිලා. ඒක නිසා යන්න එපා පලයල්ල මෙතන. ඉතින් මම බැලුවා මේක හරියන්නේ නැහැ. මං අර මගේ යාළුවට කිව්වා මං නම කියන්නේ නැහැ. මගේ යාළුවට කිව්වා මේ මොකද කරන්නේ? යන් අපි යන්න. උඹ බලයන් මට බෑ. මම එවෙලෙම බස් එකේ නැත්තා. එවෙලෙම බස් එකේ නැගලා මං ගමේ ගියා. හැබැයි ඒ විශ්වවිද්‍යාලෙන් අර පේමන්ට් එකේ අනවශ්‍ය දේවල් මං එතන තියලා මගේ ජීවිතයට අවශ්‍ය වෙන දේවල් අරගෙන ගියා. අරගෙන ගියා. ඔන්න අරගෙන ගිහිල්ලා තමයි කසාද බැන්නේ. ඔතනින් ගියා අපි කතා බහ කරමු. අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව මේ දවන්ත මහා චරිතයත් එක්ක අපි කතා බහ කරන්න සූදානම් සිටිනවා. විරාමෙන් පස්ව ඔබ නැවතත් වින්දනය උදෑසනත් සමගින් සම්බන්ධ වෙමින් සිටින්නේ. අපි ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්මයාත් සමගින් මේ කතා බහ කරමින් සිටියේ. එතුමාගේ ජීවිතේ වඩා වටිනා කියන දේවල් ජීවිතේ ගොඩනගාගත්ත හැටි අපි කතා බහ කරමින් සිටියේ. දැන් පබ්ලිස් මහත්මයා මේ අර කොළඹින් ගෙදරටත් ඇවිල්ලා අවුරුදු 19දී ඔබතුමා විවාහයකුත් සිදු වෙනවා. අපි කතා බහ අතරතුරදී කිව්වා විවාහ වෙද්දිත් රැකියාවක් තිබුණ නැහැ කියන කාරණාව පිළිබඳ. විවාහ වෙලා අහපව් කොළඹට එන්න ඔබට හේතු වෙනවා මම හිතන්නේ බිරිඳ ජීවත් කරන්න ඕනේ. මම හිතන්නේ බිරිඳට දරුවෙකුත් ලැබෙන්න ඉන්න ඔය කාල සීමාවෙදී. එහෙම ආවට පස්සේ කොළඹ ආවට පස්සේ නැවත වතාවක් කොළඹට එනකොට අර තිබ්බ පරණ මතකයන් එක කොහොමද ඊට පස්සේ දේවල් ගොඩනගා ගත්තේ? රැකියාව කියන කාරණාව තුල. ඔව් උදාහරණයක් තවත් කියනවා නම් මං ගිහිල්ලා ඔබ කිව්ව විදිහටම කසාදයක් බැන්දා. ඒ කසාදේ බැඳලා මේ එතනදී මට ප්‍රශ්නයක් ආවා. මේ දැන් මං හම්බ කරන්නම ඕනේ කියලා. ඊට පස්සේ මම කුලී වැඩ කරා. ඒ කියන්නේ මේසන් බාත්ස් වලට අත්උදව්කරුවෙක් විදිහට. අත්උදව්කරුවෙක් හැටියට කොන්ක්‍රීට් දනුවා. මේ අතල පතුරු ගියා. ඊට පස්සේ තව මේ ඒ කාලේ පොළවල් තියෙනවා. තව කරවල මුදලාල්ලා ඒ කෙනෙක් එක්ක මම කරත්තේ තල්ලු කරන් යනවා කරවල එක්ක. ඉතින් හැතැම්ම කොහොමත් 15ක් 20ක් යන්න ඕනේ. ඔය කරත්තේ තල්ලු කරන් ගිහිල්ලා එක තැනකට යනවා. ඒ පොලේ වැඩ කරනවා. එතනම උයා ගන්නවා. එතනම කනවා. උයන්න දන්නේ නැහැ. අර මුදලාලි උයනවා. එහෙම කරලා ඊට පස්සේ අර අතේ පට්ට ගියානේ. ඒ පට්ට ගියාම ඉතින් මේ අත තවනවා බුලත් කොලේකින් තවලා තෙල් ටිකක් ගන්නවා. ඊට පස්සේ මගේ නෝන මහත්තයා කිව්වා යෝජනාවක් ගෙනවා. අර අයියා ගල්ගිස් හෝටලේ වැඩ කරනවා. ඉතින් මං අයියා එක්ක කතා කරා කැමති නැද්ද එතෙන්ට යන්න. මං කොහොමද යන්න? ඊට පස්සේ තමයි නැවත කොළඹට මේ නෑවිල්ලා. අතුරු ප්‍රශ්නයක්. අතුරු ප්‍රශ්න සමාවෙන්න. බිරිඳට කීකරු සැමියෙක්ද කියන්නේ මුල් අවදී ඉඳන්? බිරිඳ කියන වචනෙට අනිවාර්යයෙන්ම ගරු කරාද ඔබතුමාගේ තරුණ කාලය තුල?
අනිවාර්යෙන්ම මේ තරුණ කාලේ ටිකක් හික්මෙන්නේ නැති ගැති දිනවනේ මං කිව්වා අර පිටුකොටුවේ පේමන්ට් එකේ හිටියා කියලා ඒකම හොඳම හරිය හේ දාලා පෙරාගත්ත රත්තරන් ටිකනේ මං අරන් ගියේ පැහැදිලි ඉතින් ඒ වෙලාවේ ඉතින් ඒ දවස්වල ඉතින් හිතුවක් කරගෙන වෙන්නේ නැති නැත්තේ නෑ හැබැයි බිරිඳට අද මම ඇත්ත වශයෙන්ම දේවත්වයේදී ආසන්න කරනවා මං ඒ ටිකට එන්නම් ඊට පස්සේ ගල්කිස් හෝටලෙට ආවා ඇවිල්ලා ඉස්කරට ෂෙෆ්ලා නැහැ බාසු නැහැ ඉතින් ලොකු බාසු නැහැ හම්බෙන්න ගියා ලොකු බාසු නැහැ හම්බෙන්න ගියාම එයා කිව්වා ඔව් මම බලන්නම් හැබැයි අර කුපුතලෙක් වුණා මොන කරන්නේ ඉතින් අර කුපුතලෙක් ඊට පස්සේ නැ ගිහිල්ලා දුන්නා ගිහිල්ලා දීලා සුමාන දෙකක් යනකන් ආරක්ෂාවට මං ගියා ඉහෙලා අයියට ගිහුවා මට වාසු නැහැ හම්බෙන්න ඕන. ඇයි? නෑ මට ඒ හම්බෙන්න ඕන. නැත්නම් මගේ ජොබ් එක දෙන්න ඕනේ. නැත්නම් අරකු බෝතලිය දෙන්න ඕනේ. වාසු නැහැ නේ කල්බොල් නැතු ඉන්න. මම බැලුවේ දැන් මෙයා ට්‍රක්තාව කරන්න ඉපයි මෙතන. රයිට් මං කල්බල් නැහැ. හැබැයි මට ජොබ් එක ඕනේ. ඊට පස්සේ එතනම ගල්කිස් හෝටලේ ගාවම තියෙනවා මේ පල්ලියක් ඒ ස්වාමි හම්බෙන්න ගියා තව කෙනෙක් එක්ක සම හම්බෙන්න ගියාම එතුමා ලියුමක් දුන්නා ගල්කිස් හෝටලේ මැනේජර්ට ඒතුරු සුදු මහතුරු හිටියේ ඔව් ඒක කියලා දුන්නා මේ මහත්තයාට කියලා දීලා ඒක බලලා මට කිව්වා ලංකාවේ මහත්තෙක් ඉන්නා ඊයේත් මට කතා කරා මේ එයා තමයි රෙසිඩන් මැනේජර් එයා දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ගුණතිලක මහත්තයා කියලා. ඉතින් ඊයේත් මට කතා කරලා සුබ පැතුවා. ඉතින් එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. පබ්ලිෂ් කියන්න මේ අහවලා කවුද කියලා. මං කොහේ මගේ මහාමා. ඊට පස්සේ ඒ දෙන්නා ඉංග්‍රීසියෙන් මොන මොනවද කතා කරලා මට කිව්වා මේ කමෙන් නැ පබ්ලිෂ් අපිට ආරක්ෂාව දෙන්නම්. ඔයාට එක එක දේවල් කියලා ගණන් ගන්න එපා ගිහිල්ලා පාඩුවේ ආරක්ෂාව කරන්න. ඊට පස්සේ මම මේක බැලුවා මේ මොකද මගෙන් අර ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් ඒ මහත්තයා මගේ මාමා වෙන මහත්තයා උතන පොඩි ප්‍රශ්නයක් වෙලා අස් කරලා තියෙනවා. ආහා. නයි. දැන් මේ දරුවන්ට මං කියන්න ඕනේ පුතේ දුවේ ඇත්ත කිව්වොත් ඒයින් යා ඉතින් ඇත්ත නොකියන්න අද ගල්කිස් හෝටලෙත් පබ්ලිෂුත් නෑ ඔබතුමාලත් මෙතන මේ සාකච්ඡාවට ගෙන්න මේ පබ්ලිෂුත් නෑ මේක තමයි ඇත්තෙන් ඊට පස්සේ ගියා කුසියට මට හම්බුනේ කුසියේ අඟුරු අදින් එදා මේ ලයිට් වලින් වැඩ කරන ලිප් තිබුණේ නෑ ගෑස් වලින් වැඩ කරන ලිප් තිබුණේ නෑ පොඩි ලිපක් තිබුණේ මොකද ගෑස් දෙන්නේ කොළඹින් හරි ඒ උඩ අඟුරු වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් මට ලැබුණේ අඟුරු ඇදලා ලිපපත්තු කරන්න. ඉතින් මම දවස් 3ක් ගියා. දවල්ට අඟුරු අදින්න ගිහින් කරත්තෙත් අරගෙන ගියායින් පස්සේ පැය 5ක් යනවා ඒක නැවත හෝටලෙට ඇතුළට යන්න. ඒ කියන්නේ මේ කිලෝමීටර් කාලකුත් නැහැ. ඊට පස්සේ මං දවස් 3ක් බලලා ගියා ලොකු මහත්තයාට බාසු නැහැ අඟුරු අදින්න කවුරුත් දෙන්න එපා මං තනියම කරන්න. ඊට පස්සේ මං ගිහිල්ලා විනාඩි 15 මං එනවා අඟුරු ටික අදගෙන. අඟුරු ටික අදගෙන ඇවිල්ලා පුදුම විදියට වැඩ ඉගෙන ගන්න ඒ උසස් නිලධාරීන්ට බැල මෙහෙවරකම් කරා මහත්තු. පුදුම විදියට බැලුවා මේක මේ විශාල කතාවක්. right බැල මෙහෙවරකම් කරා අනිත් එක විශාල කතාවක් කියන්නේ මං හිතන්නේ මගේ පුතුත් ලියලා තියෙනවා ඒ ජීවිත කතාවේ ඔයයි බලන්න පුළුවන් මේ දරුවන්ට ඊට පස්සේ එතන ඉඳන්
ජීවත් වෙන්න රුපියල් 40යි පඩිය තස 735යි මාසේ සර්විස් චාර්ජ් එක. අද නම් රුපියල් 50,000යි 60,000යි ඒ විදිහට 735යි මාසෙට හම්බෙන්නේ. ජීවත් වෙන්න විදියක් නැතුව මං අර තියපු එකෙන් ටිකක් ගෙනැල්ලා ගල්ගිස හෝටලෙට බූරුව ගැස් එව්වනේ. ජීවත් වෙන්න විදියක් නැතුව මගේ පබ්ලිස් පස මේ කතා බහේ ආරම්භ දෙක සමහර දේවල් අත්තදා බලන්න එපා දරුවෝ, මේ මගේ ජීවිතේ මම කියන්නේ කියන කාරණා පිළිබඳ මං අපි මේ අපේ කතා බහේ තව අපිට විනාඩි කිහිපයක් තියෙනවා. දැන් එතකොට මේ මට උයන්න ඕනේ, මම මොන හරි කෑමක් පිළියෙල කරන්න ඕනේ කියන අදහස එන්නේ කොතනටද පබ්ලිස්? අදහස එන්නේ අර මේ මං අඟුරු ඇදලා ලිපපත්තු කරලා බාස්සුන් හැලට ඒක හරියට හදා දුන්නයින් පස්සේ එතුමාලා ඒකෙන් තමයි කෑම හදන්නේ. ඉතින් මට මට ඊට පස්සේ ආසාවක් ආවා, මේ හැමදාම අඟුරු අදින්න බෑ, ඒක නිසා මම මොනවා හරි ඉගෙන ගන්න ඕනයි කියන එක. ඒ චේතනාවෙන් මං ඒ මහතුරුන්ට හැම දෙයක්ම කරා. උදේට 6 වෙනකොට විතර කෝපි එකක් ලෑස්ති කරන්න ඕනේ. විනාඩි 10කින් දොරංගේ ඩියම් මිරි කර දෙන්න ඕනේ. ආපහු විනාඩි 15කින් කළු කෝපි එකක් හදලා දෙන්න ඕනේ අබින් කන්න. ඊට පස්සේ උදේ කෑම ලෑස්ති කරන්න ඕනේ. මෙන්න මේ හැම දෙයක්ම කරලා ඊට පස්සේ අර අපේ පරණ මිනිස්සු ඉන්නවනේ, මට හරියට ඉසුළු ඉසුළු කරා. ඔය එන්නේ අනාගත බාස්සුන් නෑයි. මෙන්න මේ අභියෝග. මෙනි මේ අභියෝග මන් දරුවන්ට කියන්නේ, ඔබට එන අභියෝග දුවේ පුතේ මේක නොපෙමෙන බලවේගකින් ඔබට එන ආශිර්වාදයක්. ඒ පැත්තට හරවගත්ත මාත්තුම. ඒ පැත්තට හරවගෙන මං අවුරුදු 3ක් නෑ 4ක් වැඩ කරේ නෑ. ඊට පස්සේ සම්පූර්ණම ඒ අපි මේ දැන් වගේ මේ අයිස් පෙට්ටි තිබුණ නෑ කෑම හදලා දාලා රත් කරලා දෙන්න. උදේ පාන්දර 3ට මිනිස්සු කූද්දගෙන ගෙනල්ලා ළමයි කූද්දගෙන ගෙනල්ලා කෑම හදලා උදේ 6 වෙනකොට වැඩ ඉවර කරලා තියෙන්න ඕනේ බස්සුන් නෑ එන්නේ ඉස්සෙල්ලා. ඒක මං සම්පූර්ණම මගේ බලෙන් මං ගත්ත අතට. ඒ මගේ අර විශ්වවිද්‍යාලයේ දැනුම. ඔබතුමා දන්නවා නේද විශ්වවිද්‍යාලේ පේමන්ට් එකේ පැහැදිලි. ඒකත් අදත් නොහිතෙන්න නොතිබෙන්න නොතිබෙන්න මහත්තයෝ අදත් මට මේ මුත්‍ය කරන්න බෑ. ඉතින් ඒ උඩ මට තරංගයක් තිබුණා. දෙවනි බාසුන් නැහැ අස්සලා ගියා. එයා යනකොට තරංගයක් තිබුණා. යුනියන් එකෙන් කිව්වා පරණ මිනිහට තැන දෙන්න ඕනේ. රූබන් බාසු නැහැ කියලා බාසු නැහැ කෙනෙක් හිටියා. මගේ කුස්සිය අනෙක් කට්ටිය කිව්වා නැහැ පබ්ලිෂ්ට දෙන්න ඕනේ මේ අලුත් මිනිහට. ඡන්දයක් විමසුවා. මං හිතන්නේ ලෝකේ ඡන්දෙන් උසස් වීමක් ලැබුණේ මට. අනේ ඒ එහෙම ඇවිල්ලා ඊට පස්සේ අවුරුදු 35ක් මම ඒ ආයතනයේ කුස්සියේ ප්‍රධාන සූපවේදියා හැටියට වැඩ කරලා දැන් අවුරුදු 15ක් විතර මං අධ්‍යක්ෂක කෙනෙක් හැටියට තානාන්තරයක් දීලා මම පැත්තකට තිබ්බා. මෙන්න මට දෙය දුන්නු අභියෝගයක්. අර කුස්සිය වැඩ කර කර හිටපු මට මෙන්න මං ඔෆිස් එකකට හිර කරා. මට මෙතන ඉන්න බෑ. දැනුම නෑ. එතන ඉඳන් ඒකට මං විශේෂයෙන්ම පින් දෙනවා සෑම මාධ්‍යයකටම. මොකද ඊට පස්සේ මාධ්‍ය මං එක සම්බන්ධ වෙලා මට කියලා වට්ටෝරු සංගරවලට පත්‍රවලට වට්ටෝරු ලියන්න ගත්තා. ඒකම ටෙලිවිෂන්
ඒකම ගුවන් විදුලිය මේ හැම එකක්ම මට ආධාර කරන්න ගත්ත මෙන්න අර නොපෙනෙන බලවේගයකින් එන උදව්. මම ඊට පස්සේ මං කොන්කරේ මට උසස් සේවයක් දීලානේ. මං එතන නිකන් හිටියේ නෑ. මාධ්‍ය මට පුදුම විදියට සහයෝගය දුන්නා. මං දැන් පොත් ලියනවා. මං දැන් හොඳ කතා හොඳයි පබ්ලිස් මහත්තයා අපිට තවත විනාඩි කිහිපයක කාලයක් තියෙන්නේ. පබ්ලිස් මහත්තයා මට කියන්න දැන් අද දවස වන විට දැන් ඔබතුමා මේ රටේ විතරක් නෙමේ ජාත්‍යන්තර මේ වශයෙන් නමක් කීර්තියක් දිනාගත් චරිතයක් පබ්ලිස් සිල්වා කියන නාමයත් එක්ක මේ ශ්‍රී ලාංකේය කියන නාමයක් ගොඩනැගිලා තියෙනවා. ජාත්‍යන්තරයට ගියම් පබ්ලිස් සිල්වා කියන නමත් එක්ක ශ්‍රී ලංකා. ඉතින් මේක හරි වැදගත්. ඔබතුමා දැන් ආචාර්ය පබ්ලිස් සිල්වා බවට පත් වෙලා තිබෙනවා. අවසාන වශයෙන් අපි අපේ මේ අනාගත දරුවන්ට මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න වැඩිහිටි පරපුරට මම හිතන්නේ ඔබතුමාගේ ජීවිත කතාවේ ගන්න ගොඩක් දේවල් තිබුණා. අවසාන වශයෙන් අපි මෙයාට පණිවිඩයක් දෙමු. කොහොමද ජීවිතයේ තමන් මුහුණ දෙන අභියෝගවලට දෙමාපියන් විදියට කොහොමද දරුවන් ළඟ සිටිය යුත්තේ? දරුවන් කොහොමද ඒ වලට ශක්තිමත් නැගී සිටිය යුත්තේ? තාක්ෂණයේ තියෙන වටපිටාව ගොඩක් තිබෙනවා. නමුත් ඒ සියලු දේවල් තිබුණා ආත්ම විශ්වාසයෙන් යුතුව කොහොම ජීවිතයට මුහුණ දෙන්නේ කියන කාරණා පිළිබඳව. ඒත් වශයෙන් සුළු වශයෙන් මම කියන්න ඇති මේක දෙපැත්තක් තියෙනවා. එකක් කියන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ විදියට ගියොත් කවදාකවත් අපේ රටේ මේ දරුවෝ බිහි කරන්නේ අධ්‍යාපනයෙන් ත්‍රිවිල ඩ්‍රයිවර් කෙනෙක් හැටියට. ඒක හරි කනගාටු සිද්ධියක්. ඉතින් ඒ එක්කම විශේෂයෙන්ම අම්මා තාත්තගෙන් මම එක ඉල්ලීමක් කරනවා. ඔබලා තීරණයක් කරන්න එපා මගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, පෙරකොදුරු මහත්තයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න ඔබලා තීරණය කරන්න එපා. ඉස්සෙල්ලා දරුවා එක්ක සාකච්ඡා කරන්න, දරුවා එක්ක කතා කරන්න. ඔබට කතා කරන්න අවස්ථාවක් නැත්නම් ඔබට බැරි නම් කාට හරි යොමු කරන්න දරුවා. අන්න එතකොට දරුවගේ හැකියාව දරුවා බලාපොරොත්තු වෙන දේ අපිට ගන්න පුළුවන්. මේ මගේ අත්දැකීම. හරි? අත්දැකීම් කියන්නේ මගේ දෙවෙනි දරුවා මට ඕන වුණා සුපු වෙදී කරන්න. පස්සේ මට එක්කෙනෙක්ව කවදාකවත් කරන්න එපා ඔබතුමා. මෙයා දාන්න කවුරු හරි එක්ක සාකච්ඡාවට මම ඉතින් ප්‍රින්සිපල් මහත්තයෙක් ගාවට දැම්මා. එතුමා මට කතා කරලා කිව්වා මේක කරන්න එපා. මෙයාට ඕනේ ගණන් ශාස්ත්‍රය ඉගෙන ගන්න. ඒක නිසා මේක කරන්න එපා. ඊට පස්සේ එයා මං දැම්මා බැංකේකට. දැන් එයා උසස් නිලධාරී. මෙන්න මේක අනිවාර්යයෙන්ම දුමපියනි හිතන්න ඔබ දරුවා එක්ක කතා කරලා තීරණයක් ගන්න දරුවා මොන පැත්තටද යන්න තියෙන්නේ ඒ පැත්තට යන්න. විදේශීය අධ්‍යාපන අමාත්‍යංශයටත් මම එකක් කියනවා. මේ ඔබතුමා මට කිව්වා මං ලෝක පූජ්‍ය. ඔව්. ලෝකෙ පුදුම ඉල්ලුමක් තියෙනවා. දැන්ට මත් රටවල් තුනක් දැන් දේ තරම් තියන්නේ මං ගෙන්න ගන්න. මෙන්න මේ වගේ ඉල්ලුමක් තියෙන වෘත්තියක් අධ්‍යාපන අමාත්‍යන්නේ මේ රටේ වෘත්තීන් වලට තැනක් දෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒක කරන්න. අනිත් එක මේ බෝ නොවන අසනීපවලින් මේ රට ගලව ගන්න නම් අනිවාර්යයෙන්ම ගුරු විද්‍යා විෂය මාලාවට මේ විෂය ඇතුළත් කරන්න. හොඳයි. මම හිතන්නේ පණිවිඩය සහ ඒ වචන පෙළ මම හිතන්නේ අතිශය වැදගත් කියන කාරණාව මතක් කරන්න කැමතියි. ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්මයා අපි අද දවසේ සම්බන්ධ කරගත්තේ ඔබතුමාට ගොඩාක් ස්තුතියි. ඔබතුමාගේ ජීවිතයේ ඉදිරි කාලවකවානු ඔබතුමා සැලසුම් කරලා තියෙන විදිහට ඒ ආකාරයෙන් මිෂ්ට සිද්ධ වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරන ඔබතුමාට ආයුබෝවන් කියලා සමුදෙනවා. හොඳයි. අපි සූදානම් වෙනවා එහෙනම් විදිනු දාසනින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු. විදිනේ උදෑසනේ උදෑසන ප්‍රාර්ථනා කරනවා. විදිනේ උදෑසනේ අපි සූදානම් අපේ දෙවනි විශේෂාංගය ආරම්භ කරන්න. සජුලා
සුබ නවසරක් වේවා. එසම් මේ වාරුවන් වැඩත් ඒ වගේම ලෝකවාසී සියලු දෙනාටම මේ ලැබුවා නවසර බොහොම යහපත් ප්‍රීතිපත් නවසරක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නම් ඊයේ හම්බුණානේ. ඒකනේ. ඉන්සල් ප්‍රශ්යක් නෑ. කොහොමුණත් අපි හැම මොහොතකම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ මේ රටට යහපතක් වේවා කියලා. රටට යහපතක් වෙනකොට ඔබටත් අනිවාර්යයෙන්ම යහපතක් වෙනවාමයි. ඉතින් ඒ නිසා ඔබට යහපතක් වෙනවා කියලා කියනට වැඩිය සමස්තයක් විතර රටට යහපතක් වෙනවා කියලා කිව්වම ඔබත් ඒ තුල අඩංගු නිසා ගැටලුවක් නෑ. ඉතින් සාමාන්‍යයෙන් 2019 වර්ෂය ආරම්භ කරනත් එක්කම සංජුලා මේ කතා කරන මටත් බලාපොරොත්තු තියෙනවා. මෙතන ඉන්න සංජුලාටත් බලාපොරොත්තු තියෙනවා. මේ කැමරා වලින් පිටිපස්සේ ඉන්න අපේ ආදරණීය සහෘදයින්ටත් බලාපොරොත්තු තියෙනවා. ඔබටත් බලාපොරොත්තු තියෙනවා. මේ ලෝකෙ හැමදෙරටම බලාපොරොත්තු තියෙනවා. දැන් එතකොට මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න ඔබ කටයුතු කරද්දී ඔබ වෙහෙස මහන්සි වෙන අතරේ සමහර විට අපි නොහිතන බාධක දුක්ඛම් කටළු අපිට එනවා. අපිට වරක්වන්න බෑ. මොකද හේතුව සමහරට බෞද්ධයන් විදිහට අපි විශ්වාස කරන කර්මය කියන එක කර්ම ශක්තිය වෙන්නත් පුළුවන්. මේ විශ්වය තුළ තියෙන විශ්ව ශක්තිය වෙන්නත් පුළුවන්. අයහපත් බාධක සමහර තැන්වලදී අපිට ගෙන දෙනවා. හැබැයි මිනිසු විදිහට අපිට හිත ශක්තිමත්ව තියාගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඔය කියන හැම බාධකයක්ම බිඳලන්න පුළුවන් ඔබේ හිත නැමැති සාධකේ ශක්තිමත් කරගත්තොත්. මනස කියන එක ශක්තිමත්ව තියාගත්තොත් ඒක සාර්ථක විසඳ ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඔන්න ඔබ හිතට මුල් තැන දෙනවා නම් ඔන්න ඔබේ ආත්ම ශක්තිය ගැන ඔන්න ඔබට පුළුල් විශ්වාසයක් ඔබේ ජීවිතය තුළ පවතිනවා නම් මම හිතනවා අනික් සියලුම දෙයට වඩා ඔබේ හැකියාවෙන් ඔබට ඉස්සරහටම යන්න පුළුවන් මේ අවුරුද්දේ අපේ ප්‍රාර්ථනාවත් එක්කම. හරි. දැන් අද දවසේ අපි කතා බහ සුපුරුදු කතා බහක් බවට පත් වෙනවා. මොකද හේතුව පසුගිය වසර පුරාවටම අපි කතා කරා ගොඩක් කාරණා පිළිබඳ මේ විෂයට අදාළව. දැන් මේ වසරෙත් අපි මේ කාරණාවම තෝරගත්තේ වැඩි ඉල්ලීම මත. මොකද හේතුව වාස්තු විද්‍යාව කියන විෂය හුඟ දෙනෙක් ප්‍රිය කරන විෂයක්. හුඟ දෙනෙක්ගේ කැමැත්ත තියෙන විෂයක්. ඉතින් ඒ නිසා අපි මේ වර්ෂයේදීත් ඔන්න අපේ කතා බහ සුපුරුදු පරිදි ආරම්භ කරන සූදානම්. අපිට ඊයේ දිනේදීත් මුණ ගැහුණා. අද දිනේදීත් අපි සම්බන්ධ කරගත් අපේ සුපුරුදු ලෙන්ගතු හිතවතා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා. අයිබෝන් සුබදාසක. නිශාන්ත මහත්මයා, අර මේ අපි ජීවිතේ යමක් පටන් ගන්න යනකොට ඒකේ වගකීම ගන්නෙත් අපිමයි. මොකද පුද්ගලයා ස්වාධීන විදිහට හැම මොහොතකම ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අර බටහිර දර්ශනයක් තියෙනවා මේ සාංගෘෂ්ඨිකවාදී. සාංගෘෂ්ඨිකවාදී දර්ශනය තුළ සඳහන් වෙන්නේ පුද්ගලයාගේ නිදහස පුද්ගලයා භුක්ති විඳින්න ඕන. ඒ හරහා ඔහු ගන්නා තීන්දු තීරණවල වගකීමත් ඔහු සතුවම තියෙන්න ඕන. දැන් ඕනම කෙනෙක් යම්කිසි දෙයකට අලුත් අවුරුද්දේ පියවර තියන්න යනවා නම් අපි හිතමු උදාහරණයක් විතර වාස්තු විද්‍යාව සම්බන්ධ නිවසකට ගොඩනැගිල්ලකට. එතකොට දැන් යම්කිසි පුද්ගලයෙක් අපි හිතනවා නිවසක් හදන්න හරි යම්කිසි ගොඩනැගිල්ලකට අත්තිවාරමක් තියන්න හරි මේ වර්ෂයේ මම හිතනවා මේ වර්ෂයේ මම තෝරගන්නවා. ඔන්න හොඳ එළඹුමක්. එතකොට දැන් පසුගිය වසරේදීත් ওই බලාපොරොත්තුවම තියාගෙන ඉඳලා සමහර විට අත තියලා වැඩේට මගදී නතර කරලා යම් යම් ප්‍රශ්න කීපයක් අතර ඉන්නවා වෙන්නත් පුළුවන්. මේ වසර පිළිබඳව කතා කරුවොත් වාස්තු විද්‍යාව කියන එක වසරක් ආරම්භ වෙන විට සිතුවිලිත් එක්ක ඒ වගේම විශ්ව ශක්තියත් එක්ක සමහර ග්‍රහ කිරණත් එක්ක ඒ බලපෑමක් කරනවා නම් කොයි විදිහේ බලපෑමක්ද කරන්න පුළුවන් පුද්ගලයෙකුට? සුබන අවසරක් කියලා ප්‍රාර්ථනා කරන සංජුලාට මතන අපි දෙන්න නයි හම්බුණා. ඒ වගේම සෑම දිනකටම සුබන අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන රුවන් හොඳ ප්‍රවේශයක් ගත්තේ. සිතුවිලි ගැන ඔබතුමා කතා කරා. ඒක ඇත්තටම ගොඩක් වැදගත්. අලුත් අවුරුද්දක් උදා වෙද්දී අපි හැමදාම කියන වගේම සුබ පතනවා. ඒතර වසර අවසන් කියලා තමයි අපෝ හැරලා බලන්න වෙන්නේ අපි කොච්චර සුබ කරගත්තද නැද්ද කියන එක. ජීවිතයේ සිතුවිලි තෝරගන්න භාණ්ඩ දෙකක් තියෙනවා. අපි දන්න භාණ්ඩ දෙකකින්ම පටන් ගන්න එක වටිනෝ කුල්ල සහ පෙනේරේ කියන එක. පෙනේරෙන් කරන්නේ රුවන් ගොඩාක් දුරට හොඳ දේවල් ඉවත දාලා නරක දේ ළඟ තියාගන්න. කුල්ලෙන් කරන්නේ හොඳ දේ ළඟ තියාගෙන නරක දේ ඉවත දාන්න. එහෙනම් 2019 වසරේ අපි සෑම දෙනාම කුල්ලක් වෙන්න උත්සාහ කරොත් මම හිතනවා අර ඔබතුමන් කිව්ව විදිහේ සිතුවිලි ශක්තිමත් කරගෙන තමන්ගේ දේට වගකීම යුතු පුජ්‍යලේ බවට පත්වීමේ ඉඩකඩ 2019 වසර අවසාන වෙද්දී තමන්ට ළඟා කරගන්න පුළුවන් කියන. නැත්නම් අපි සෑමදාම ජීවිතයේ ඉලක්ක සපුර ගන්න මේ වගේ දේවල් එන එක හරි වැදගත් රුවන්. දැන් ගොඩක් දුරට මම මේ දේ මේ ජනවාරි දම්ම කරන්නේ නැහැ. නම් කිසි තමන්ට අසුබ දේවල් තිබුණා නම් ඒක තේරුම් ගත්තා නම් ඒක නවත්තන්න කෙනෙක් මේ තැනක් හොයන. මෙන්න මේ තැනට දෙන හැටියට තමයි මේ දේව ආශිර්වාද හැටියට මම දකින්නේ මේ ජනවාරි මාසේ. එහෙම නැත්නම් අපි සිංහල අලුත් අවුරුද්ද වෙසක් මංගල්‍ය ඔය වගේ අපිට කඩයිම් එන්නේ. ඉතින් මේකත් හොඳ කඩයිමක්. අර ඔබතුමන් කිව්වා වගේ අපි ජීවිතේ යම් දෙයක් ආරම්භ කරන්න අර කල් දමමින් සිටි දේවල් වලට වඩා මොකද දවස් විසින් නොදැන සිටි දේවල් රුවන් අවුරුදු වලින් අපිට කියලා දෙනවා. ඒ නිසා දැන් ඔබතුමා කිව්ව විදිහට ගිය අවුරුද්දෙත්
මම ඉඩමක් ගන්නවා කියලා හිතාගෙන හිටියනම් දැන් ඊට සාපේක්ෂව තව මිල මුදල් අතින් වැඩිපුර ප්‍රමාණයක් දරන්න වෙනවා මේ 2019 වසරේ ඒ ඉඩමම ගන්න. ඒතර ලැබුණ 2020 දී මම හිතන්නේ තවත් වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා කොයි දේත් කරලා බලන්න. ඒ දෙයට එල්බුණාට පස්සේ ඒ කටයුතු කරන්න පුළුවන්. දැන් ගොඩාක් දුරට අපි කියමු සමහරලාට වැටුපෙන් තමන්ට ජීවත් වෙන්න මදී කියන උදවිය විවාහ වුණා ජීවත් වෙන්නේ ඒ වැටුපෙන්ම තමයි. කොහොම හරි හැඩ ගැහිම නැත්නම් අනුගත වීම තමයි වැදගත් වෙන්නේ රුවන්. ඉතුරු ටික ඉබේම මේ විශ්වයෙන් අපට සහයෝගය දෙනවා මේ දේ කරගෙන යන්න. හොඳයි. හොඳ ආරම්භයක් මේ. හේතුව යම් කිසි දෙයකට මුලින්ම අත තියන්න ඕනේ. අත තියන්නේ නැතුව අවධානම ගන්න ඕනේ අපි. ඊයේ දිනේ මම දැක්ක මේ සමාජ ජාල වෙබ් අඩවියක් Facebook. එතකොට Facebook එකේ ෂෙයා වෙච්ච එකක තියෙන මේ හොඳ වීඩියෝ ක්ලිප් එකක් ඒකේ තියෙන්නේ සංජුලා අපේ රටෙන් එළියට ගිහිල්ලා ඇමරිකාව වගේ රටවල කැනඩාව වගේ රටවල ජීවිතේ දිනපු මිනිස්සු පිළිබඳව. බහුතරයක් දෙනාගේ අදහස අපි ජීවිතේ රිස්ක් එකක් ගන්න ඕනේ. අවදානමක් ගන්න ඕනේ. අවදානම ගන්න නැතුව අඩිය තියන්න බෑ නිශාන් මහත්මයා. දැන් අපි ගත්තොත් එහේ මේ වසරේ ඔබ නිවසක් නිර්මාණය කරන්න එහෙම නැත්නම් ඉඩමක් මෙලදී ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතුමා කිව්වා වගේ ඔන්න ඔබ දැන් රිස්ක් එකකට සූදානම්. නමුත් ඔබ ඒ තියෙන අවදානම ගන්න අවදානම ජීවිතේ වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි කතා කරොත් එහෙම නිවසක් නිර්මාණය කරන්න මේ වසරේ සිටුවිල්ලකින් ඉන්නවා නම් වාස්තු විද්‍යාව කියන කාරණාව කොහොමද අපි මේ දේට අදාළ කරගන්නේ? ඔරුවෙන් දැන් ඇත්තටම මේ වාස්තු විද්‍යාව තුලින් අපි ගොඩාක් දුරට අදහස් කිරීමක් කරන්නේ දැන් කෙනෙක් හිතන් හිටියට අපි කියන්නේ ගොඩාක් දුරට මම මෙහෙම ගියක් හදනවා කියලා ඒ දෙයට එළඹෙන්න ඕන. ඒ පෙරමුණාට පස්සේ තමයි රුවන් ඔයා තමන්ගේ රැකියාව ගැන මතක් වෙන්නේ. ඒතර තමන් මේ රැකියාව තුලින් උපයන දේ තව වැඩි කරගන්න තව කොහොමද මහන්සි වෙන්න ඕන කියලා මතක් වෙන්නේ. ඒතර තමන්ගේ අදහස තියෙන්නේ නිවස ඉදිකරන මහන්සි වෙන එක. නමුත් තමන් දන්නේ නැතුනාල රැකියාව උසස් වෙයි. ඒ දේවල් නිරතරයෙන් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒක නිවස නිසා ලැබුණා කියන සතුටත් තමන්ට භුක්ති විඳින්න පුළුවන්. ඒතර වාස්තු විද්‍යාව කියන එක තුළ මේ රුවන් අපි ගොඩාක් දුරට දැකලා තියෙන දෙයක් තමයි කෙනෙක්ගේ තෝරා ගැනීමේ තියෙන දුර්වලතා ඇති කරන්න පුළුවන්. ඒ වගේම ආරම්භක දෝෂ ඇති කරන්න පුළුවන්. ඒ වගේම පරිසරික දෝෂ ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි පටන් ගත්තට පස්සේ gedara පදිංචි වීමේ යම් දෝෂ ඇති කරන්න පුළුවන්. ඒතර මෙතනදී ආරම්භක දෝෂයක් ඇති නොවෙන්න අපිට ඉඩමක් තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. අපි හැමදාම කියනවා වගේම තමන්ගේ මුදලට වගේම ඒ අපට පරිසරය කෙරෙහිත් ගොඩාක් සැලකිලිමත් වෙන්න. අපි කියමු උදාහරණයකට රුවනුත් කැමති හිරු ආයතනයේ කිට්ටුවෙම තමන්ට ඉඩමක් ගන්න පුළුවන්. නමුත් ඒතර තමන් බැලිය යුතුයි මේක ලෝන් එකක් දීලා නම් ගන්න ඒතර ගෙයක් හදන තව කොච්චර කාලයක් යනවද කියන එක. මොකද ඒක විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙන නිසා. ඒ නිසා රුවන් බැලිය යුතුයි මේ පස්මහ බැලුම බැලිය යුතුයි අපි ඉඩමක් ගනිද්දි. ඒ වගේම තමයි තමන්ගේ අනිකුත් අවශ්‍යතා සඳහා තියෙනා වූ පහසුකම් ප්‍රමාණය සංජුලා දැන් ගොඩක් දුරට සංජුලා වුණත් බලන්නේ තමන්ගේ රැකියාවට, වෙළඳපොළට, ඒ වගේම පොදු ස්ථානවලට ආරක්ෂාව මේ සෑමදෑම බුදුමිය බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි පාරිසරික සාධක බැලිය යුතුයි මේ ඉඩම අපට සිටින පිරිස් කොයි වගේ උදවියද. ඒ වගේම අපට තියෙන අපි කියමු ගල් කුරියක් වගේ දෙයක් තියෙනවද. එහෙම නැත්නම් විශාල වෝල්ටීයතාවයක යුතුව විදුලි රැහන් පවතිනවද. මේ සෑම දෙයක්ම බලලා තමයි අපි ඉඩමක් තෝරගත්තේ. දැන් ඉඩමක් අරගෙන තියෙනවා නම් මේ ඉඩම හැඩය පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. ඒතර මේ ඉඩමේ හැඩයත් අපේ නිවාස ගොඩනගා ගන්න යම් බාධා කරදර ඇති කරන්න පුළුවන්. සමහරලාට අපි අද කතා කරමු මෙන්න මෙහෙම අතරමඟ නැවතිලා තියෙනවා නම් ඒ දේ කොහොමද සාර්ථක කරගන්නේ, ඒ වෙනුවෙන් කරන්න පුළුවන් පිළිවෙත් මොනවාද, අලුත් අවුරුද්දක් පටන් ගනිද්දී මෙහෙම සුබවාදී පැත්තකින් ගියොත් මම හිතනවා අපිට 2019 අවසාන වෙද්දී ඒ උදවිය ඒ නිවසේ වැඩ කටයුතු නිම කරගෙන තියෙවි කියලා. හරි. ඔබතුමා බොහොම මේ වටිනා කියන දෙයක් මේ වැඩසටහන ආරම්භයට කලින් මගෙත් එක්ක කිව්වා අපේ අංගරචනා කාමරයේදී. මම මේ පිළිබඳව මතක් කරන්න. ඒක මගේ ජීවිතේට මගේ හදවතට ගොඩාක් තදින් දැනෙච්ච දෙයක්. අපි කතා කරමු මේ පිළිබඳව ඊට කලින් මොකද කරන්නේ? අපි කෙටි විරාමයක් ගමු. විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු. බදාදා විදින උදෑසනේ අපේ මේ වසරේදීත් සුපුරුදු පරිදි කතා බහ වෙන් කරගන්න සූදානම් වාස්තු විද්‍යාව පිළිබඳව කතා කරන්න. ඉතින් අපි කතා බහ ආරම්භ කළා. ඔව්. අර මේරුවන් හොඳ කතා බහක් අතරතුර අර අපිට ගන්න පුළුවන් දෙයක් තියෙනවනේ හැම කෙනෙක්ටම. දැන් මේ කතා බහ තුළ මමත් ගත දෙයක් තමයි මේ සිතුවිලි කියන්නේ. හැම හොඳ සිතුවිල්ලක්ම හොඳ බලාපොරොත්තුවකට මග පෙන්වීමක් කරනවා. යහපත් මග පෙන්වීමක්. නිශාන්ත මහත්මයා දැන් අපි මේ වාස්තු විද්‍යාත්මක මේ කතා බහ ඇතුළත මේ සමාජයේ සිදුවන කාරණා පිළිබඳ විශ්ලේෂණය කරනකොට දැන් ගිය අවුරුද්දේ ගයක් හදන්න පටන් ගත්ත උදවිය ඉන්න.
ගේ වැඩ බාගෙට නවත්තල දාන ඉන්න උදවිය ඉන්නවා මේ වෙනකොට. අලුත් අරුද්දේ ඒගොල්ලන් හිතෙත් බලාපොරොත්තුවක් ඇති අනේ මගේ මේ ගේ සම්පූර්ණයෙන්ම නිම කරගන්න ඕනේ. මගේ මේ කැදැල්ල මට ලස්සනට හදාගන්න ඕනේ කියලා. ඒ වගේ උදවිය දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද මේ අලුත් අවුරුද්දේ සමහර විට ආර්ථිකමය ප්‍රශ්න ඇති, සමහරක් විට නිවස තුල තියෙන ප්‍රශ්න ඇති, සමහර කඩේ මේ බැඳීම් දුරස් වීම නිසා නිවසට එන්න බැරුව ඉන්න උදවිය ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ වගේ අයට අපිට මොන වගේ පණිවිඩයක් අද දවසේ දෙන්න පුළුවන්? ඇත්තටම සංජුලා මම හිතන්නේ වසරක් ආරම්භයේ අපි ගොඩාක් දුරට පිළිවෙත් මාර්ගයකට ගියොත් මම හිතනවා සරුවන් ගොඩක් වැදගත් වෙයි කියලා. සමහරලාට දැන් නිවසක කාමර දෙකක් හදලා පදිංචි වෙලා ඉන්නවා. ඉතුරු කොටස ඉවර කරගන්න එක තමයි තියෙන එකම ආසාව. සමහරට දුවා දරුවන් පවා ටික ටික ලොකු වෙනවා. මේ ළමයින්ගේ යාළුවව ගෙදරට ගෙන්න ගන්න විදියක් නැතුව ඒ මව්පියන් ගොඩාක් පීඩා විඳින අපි ගොඩාක් අත්දැකීම් වලින් දැකලා තියෙනවා. එතකොට මෙන්න මෙවැනි තැන්වලදී සමහර විට මෙතන තියෙන වාසු දෝෂයක් වෙන්න පුළුවන්. එතකොට මේක තමන්ගේ ප්‍රදේශයේ වාසු විද්‍යාඥය ගෙනල්ලා ඒ දිගපළල වල තියෙන යම් කිසි නොගැලපීමක් තිරුණේව ගැලපීම් බවට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ පාරිසරික වශයෙන් අපේ ඈත අතීතයේ නම් යම් කිසි අදෘශ්‍යමාන බල කොටස් තුළින් පවතිනව දුර්වලතා, එහෙම නැත්නම් යම් කිසි අර ලැබෙන ආදායමේ අතිරික්තයක් කරගන්න බැරි වෙන තත්ත්වයන් ගෙයි වැඩ කරගන්න නේදරුවන් අද සමාජලාට පරිභෝජන කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ගියාම ඉතිරියක් කරගන්න නොහැකියාව නිසා එහෙම නැත්නම් ණය මුදලක් අරන් తీරනනම් ඒ ණය මුදල පිය වෙනකන් නැවත අලුත් ණය මුදලකට යාමට නොහැකිව සිටිනවනම් අන්නේ උදවියට තමන්ගේ මේ කටයුතු ටික සාර්ථක කරගන්න අපි කියන්නේ මේ විශ්වෙන් ලැබෙන ශක්තිය වල යම් කිසි හිණතාවයක් තියෙනවනම් බෞද්ධ කෙනෙක් නම් පුළුවන් මං හිතන්නේ තමන්ගේ නිවසෙන් වතුර භාජනයක් හත් පාරකට පෙරාගන්න. මේක පෙරාගෙන යම් කිසි බෝතලයකට හරි එහෙම නැත්නම් වෙන භාජනයකට දාගෙන තමන්ගේ ළඟම ඇති විහාරස්ථානයට ගිහිල්ලා මේක පෑන් කලයකට දාන්න ඕන. දාලි වෙලා තමන් අදහන්නා වූ විදියට මල් පහන් පූජා කරලා පංචශීලයේ සමාදන් වෙලා මෙන්න මේ පෑන් කලයේ අතේ තියාගෙන 820 පිරිත ජයපිරිත 21 පාර 21 පාර 820 පිරිතයි ජයපිරිතයි 21 පාර 21 පාර කියලා ගෙනල්ල මේ ගෙදරයි වත්තේ හැමතැනම මේ පෑන් ටික ඉහින්න පුළුවන් නම් අන්න ඒ අයට මේ විශ්වීය ශක්තිය අනිවාර්යයෙන්ම ළඟා කර ගැනීමේ ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේක අත්දැකීමෙන් දැකලා තියෙන දෙයක් සංජුලා. ඔය නිවාස අඩක් ඉම කරගෙන පදිංචිල ඉන්න උදවියට මේ පිළිවෙත කිරීම තුළ ඒ අයට අලුත් බලාපොරොත්තුවක් අපි ඔබතුමා කිව්වාගේ සිතුවිලි වල අපි කියන්නේ අප්ඩේට් වීමක් නැත්නම් යාවත් කාලීනවීමක් වෙලා මේ කාර්යය කෙසේ හෝ ළඟා කරගන්න උවමනාවක් ඇති වෙන. මේ උවමනාව තමයි දැඩි පිපාසය තමයි අපි කියන්නේ බර්නින් ඩිසයර් කියලා මේක කියන්නේ අර දැවෙන සුළු ආශාව ඉක්මනින් තමන්ගේ බලාපොරොත්තු සාර්ථක කරගැනීමේ හැකියාව පවතී. හරි බොහොම මේ බොහොම වැදගත් කාරණාවක් මතු කරේ සංජුලා. දැන් මම අර කිව්වේ විරාමයට කලින් කිව්ව දෙයක් තමයි මේ අපේ අංගරචනා රූප කාමරයේදී නිශාන්ත පෙරේරා මහත්මයාත් එක්ක මම පුද්ගලිකව කතා කරගෙන ඉන්න අතරේ මෙතුමා කියපු දේ මම හිතන ආදරණීය ඔබට ගොඩාක් වැදගත් වෙයි කියලා. මේ මොකද හේතුව මේ මගේ පුද්ගලික කාරණාවක් කියලා මම කිව්වා දෙයක් මෙහෙම හිතාගෙන ඉන්නවා කියලා. නමුත් මෙතුමා කිව්වා හිතාගෙන ඉන්නව නෙවෙයි ඒක කරනවා, ඒක පටන් ගන්නවා. එහෙම හිතන්නේ. සමහරකට අපිම පසුගාමි වෙනවා අපි කරන්න යන කාර්යය ඉදිරිපිට තියෙන්නේ. මොකද හේතුව අර එහෙම පටන් ගන්නවා කියන අදිෂ්ඨානය ස්ථීරත්වය මනසට ලබා දීම හරහා සමහරට ඔබේ මනසේ තියෙන රසායනික වෙනස්කම් ඔස්සේ ඔබ ඒ ගමන අනිවාර්යයෙන් යාමට අවශ්‍ය කරන පසුබිම සිතුවිලි නිර්මාණය වෙනවාමයි. ඒ වගේම ඔබතුමා කියපු දෙයක් තමයි මේ මුලින්ම අලුත් අවුරුද්දේ මාසික වටිනාකම හදාගන්න. ඊට පස්සේ පසු කාලීනව තප්පරවලට විනාඩිවලට අපිට මේ වටිනාකම ආරෝපණය කරගන්න පුළුවන් කියන එක. මම හිතනවා මේක ඔබතුමා මට කිව්වා වගේම අපේ රටේ ඉන්න ආදරණීය අපේ ප්‍රේක්ෂකීන්ටත් අදහසක් විදිහට කිව්වොත් හොඳයි. මොකද හේතුව අපි දැන් කතා කරන්නේ නිවසක් තනා ගැනීම පිළිබඳව. නිවසක් හදන්න හිතාගෙන ඉන්නව නෙවෙයි, ඔබ මේ අවුරුද්දේ නිවසක් හදනවා. අනිවාර්යයෙන්ම හදනවා අදිෂ්ඨානය. ඔව් මොකද මේ රුවන් ඕක දැන් මේ ලෝකේ බොහොම ජනප්‍රිය සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා ස්මාර්ට් කියන සංකල්පය. මේකට කියන්නේ ස්මාර්ට් කියලා. මේකෙදි S එකකින් කියවෙන්නේ ස්පෙසිෆික් බව. ඒ කියන්නේ නිශ්චිත බවක් වෙන්න ඕන. අර ලූ ප්‍රත්‍ය නවා කියන ප්‍රත්‍ය නැතුව මේක අනිවාර්යෙන් සිද්ධ වෙන එච්චරයි. මේක මම දෙසැම්බර් මාසේ 31 කලින් මම දකිනවා මේක. මම කරනවා මෙච්චරයි. කරන්න බලාපොරොත්තු වෙනවයි කියලා කිව්වොත් එහෙම රුවන් ඕක 2025 වෙනකොටත් ඕක වෙන්න පුළුවන්. බලාපොරොත්තු හැදෙන්න පුළුවන්. හැදෙන්න පුළුවන්. ඒතර M එකකින් කියවෙන්නේ ස්මාර්ට් කියන එක M එකකින් කියවෙන්නේ මෙෂරබල් වෙන්න ඕන. මේ මෙෂරබල් වෙන්න ඕන රුවන් කොයි කාලෙදිද මම මේක ළඟා කරගන්නේ? මේක ලෝන් ටර්ම්ද, මිඩ් ටර්ම්ද, ෂෝට් ටර්ම්ද? කියන්නේ කෙටි කාලීනද, මධ්‍ය කාලීනද, දීර්ඝ කාලීනද කියන එක. එතකොට ඒකින් කියන්නේ ඇටිටියුඩ් එක. අපි කොහොමද මේකට යන්න බලාපොරොත්තු වෙන්නේ? අපේ ආකල්පය. අර ඔබතුමා කිව්ව සිතුවිලි. ඊට පස්සේ T එකකින් කියවෙන්නේ, R එකකින් කියවෙන්නේ රියැලිටි එක. මේක යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් ඉලක්කයක් වෙනවා. එහෙම නැතුව අපි දැන් ලෝකේ දෙයක් කිව්වොත් අපිට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. T කියන්නේ රුවන් ටයිම් එක.
මේකට ගන්න කාලය කොහොමද මෙන්න මේ ටික එකතු කරලා බලන්න අනිවාර්යයෙන්ම ජීවිතේ සාර්ථකත්වයේ දොරට තට්ටු කරන සද්දේ ඇහිවි වෙලා තියෙන අපි දොර වහගෙන ඉන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ දොර ඇරලා ඒ සාර්ථකත්වය අපි ගන්න උගක් කළාට අපි මේ බලාපොරොත්තු තියාගෙන අඳුර යතපත ගන්න ගතියක් තියෙනවා ඒක තමයි දොර ඇරලා එළියට ඇවිල්ලා අපි බලාපොරොත්තු දියා හොඳට ඇස්සරලා දැකලා ඒ බලාපොරොත්තු දියා නේක නෙවෙයි කරන්න හිතාගෙන ඉන්නවා එහෙම මෙහෙන් අත ගන්නවා අහුනොත් හරි නැත්තම් ඉවරයි අන්න එතන තමයි රුවන් මං කිව්වේ අපි ගොඩාක් දුරට අපි මේ මේ හැම දෙයකටම පාලනයක් කරන්න ඉඩ දීලා ඉන්නවා අපි යටත් කරගෙන නැහැ කිසි දෙයක් ඒ නිසා අපේ සිතුවිලි අපි යටත් කරගන්න යටත් කරගත්තොත් අනිවාර්යෙන් යා සේවකයෙක් බවට පත් වෙලා අපේ වැඩ කටයුතු ටික කළ දෙයි අපි එයාගේ සේවකයෙක් බවට පත් වුණොත් එයා තමයි රතපත ගන්න දේවල් කරන්න ගොඩක් දුරට හොඳයි දැන් ඔන්න අපිට නැවතත් අපේ වාස්තු විද්‍යාව කියන විෂයෙ තෙන්ඩ මැදලා ගන්න පුළුවන් මොකද හේතුව සංජුලා අපි කතා කරන්නේ මේ හැම දෙයක් එක්කම විශ්ව ශක්තිය අපිට බලපාන අනිවාර්යෙන් අපි නිවැරදි සිතුවිල්ලකින් අදිෂ්ඨානයකින් පරමාර්ථයකින් ඉදිරියට යන බලාගෙන ඉන්නවා නම් අපි කාටවත් වරදක් කරන්නේ නැත්නම් සමාජයට අපේ ආදරණීය පරිසරයට හානියක් කරන්නේ නැත්නම් විශ්වයෙන් අපිට මේ ආශිර්වාදේ නිරන්තරයෙන් දෙන්න පුළුවන් නිශාත් මහත්මයෝ එතකොට වාස්තු විද්‍යාව කියන විෂයත් එක්ක කොහොමද අපේ යන මේ ගමනට අපේ ශක්තිය බවට විශ්ව ශක්තිය ආරෝපණය කරගන්නවා නම් කොහොමද වාස්තු විද්‍යාව පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි රුවන් දැන් අපි ගයක් කියලා කියන්නේ අවුෙන් වැස්සෙන් පින්නෙන් විතරක් ආරක්ෂා වෙන තැනක් නෙමෙයි රුවන් එතන තුල අපේ අනාගතය එතන තුල අපේ සෞඛ්‍ය එතන තුල අපේ සහජීවනය එතන තුල අපේ සමගිය ඒ වගේම දරුවන්ගේ උත්පාදනය සිද්ධ වෙනවා දරුවන්ගේ ළමා කාලයේ අධ්‍යාපන කාලයේ මේ සෑම දෙයකම ජය පරාජයන් තීරණය වෙන්නේ අපේ නිවස තුල සංජුල මේ නිවස තමයි සෑම දෙනාගේම තෝතැන්නක් බවට පත් වෙන්නේ ජයග්‍රහණයේ ජයපෑම් බොන්නත් පරාජය ඉදිරියේ කඳුළු හලන්න. ඒතර වැඩිපුර ජයපෑම් බොන්න අවස්ථාව වැඩි නම් ඒ නිවස ශ්‍රේෂ්ඨකත් කියලා තියෙනවා. ඒ වගේම කඳුළු සලන ප්‍රමාණය වැඩි නම් ඒ නිවස ඇත්තටම yaad වෙන්නේ නැහැ කියන එක අපි භාවිත කරන වචන දෙකක්. මේ ගෙදර කුලියට ආපු අය හැමෝම ගියේ ගෙයක් හදාගෙන. මේ ගෙදරට එන හැම කෙනාම ගියේ තීන රස්සාවන් නැති කරගෙන. ওই වචන ඔබතුමාලට මේ සමාජය තුළ ඇහිලා ඇති. අර ඒතරම ඔබතුමා කියන ආකාරයට අර විශ්ව ශක්තියින් ගලාගෙන එන ආ දොරටුවල විවෘත කර තැබීම සහ වසා තැබීම කියන අංශ දෙක තමයි මම මෙතනදී දකින්නේ. ඒ නිසා අපි ගොඩාක් දුරට හැමදාම ඔබතුමාටත් දැන් මේක මන්තරයක් වගේ කටපාඩම් ඇති. මේ ඊසාන දිශාව කියන එක ඉතාමත් වැදගත්. ඒතර මේ ගෙදරක උතුර නැගෙනහිර ඊසාන කියන දිශා තුනේ හරියාකාර පිහිටීමක් තියෙනවා නම් ඒ නිවසියන්ගේ ජයපෙන් බොන ප්‍රමාණය ගොඩක් දුරට වැඩි. ඒතර උතුර ඊසාන නැගෙනහිර කියන දිශාවන් බ්ලයින්ඩ් වෝල් වෙලා තියෙනවා. ඒ වගේම සංජුලා මේ උතුර ඊසාන කියන දිශාවල් වල වැසිකිලි කැසිකිලි ඒ වගේම මුළුතැන් ගෙවල් තියෙනවා නම් මම කියන්නේ අර දෙවෙනියට මම කිව්වදේ කඳුළු වැගිරීම තමයි ටිකක් බහුල කරන්නේ. ඒ කියන්නේ කඳුළු වැගිරීම කියලා කියන්නේ අඬනවයි කියන එකම විතරක් නෙමෙයි. එයාගේ බලාපොරොත්තු කඩවීම දරුවන්ගේ අභිමතාර්ථ අසාර්ථක වීම සමහරලාවට ගෙදර දොර තියෙන එක වගේ කටයුතු කිරීම නැතිවීම වැනි තත්ත්වයන් අපිට දක්නට ලැබෙනවා. ඒ නිසා අපි නිතරම කතා කරන්නේ අපි ජීවිතයේ සදාචාරාත්මක කියලා දේවල් තියෙනවා කළ යුතු නොකළ යුතු කියලා දේවල් දෙන ඒ වගේම නිවසකත් අපි නිවසක් ඉදිකරද්දී පවා මේ විශ්වයත් එක්ක හරියට බද්ධ වුණොත් අනිවාර්යයෙන්ම සාර්ථකයි. හොඳයි රුවන් දැන් අපි නිවසක් ගැන කතා කරනද මේ වාස්තු විද්‍යා විෂය තුළ ඕනම අත්තිවාරමක් මතින් ඉදිවෙන නිවසක් බොහොම සුන්දර බොහොම පරිපූර්ණ වන්නේ හැම විටම ඒ නිවස තුළ ආදරය ගැබ් වෙලා තියෙනවනේ මොකද ආදරයේ කරුණාව මේ සියලු බැඳීම් බොහොම යහපත් ආකාරයෙන් පැවැත්ම අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා යහපත් පෞල් ජීවිතයකට යහපත් පෞලක පැවැත්මකට මම කැමති නිශාන්ත මහත්මිය දැනගන්න මේ දැන් වර්තමානයේ තුළ අපිට දක්න ලැබෙන බොහොම සුලභ කාරණාවක් තමයි මේ පෞල් අතර තියෙන බැඳීම් බොහොමදික දොරස් වෙන්නට පටන් අරගෙන තිබෙනවා දැන් ඉස්සර අපි විස්තෘත පෞල් තුල ජීවත් වෙන්නට අපිට අවස්ථා උදා වුණා නමුත් දැන් මේ ආර්ථිකමය ප්‍රශ්න සහ නාගරිකකරණයේ හේතුවෙන් දැන් මේ පෞල කුටුම්බයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් මේ අලුත් අවුරුදු උදාවත් එක්ක මේ බැඳීම් යහපත් ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්නට පෞලක් විදියට අපි කොහොමද කටයුතු කරන්න ඕනේ ඒ වගේම මේ වාස්තු විද්‍යාත්මක දෝෂයක් ඒ සඳහා බලපානවා නම් අපි මේ දෝෂ හඳුනාගෙන කොහොමද මේ පෞල බොහොම යහපත් සාර්ථකව පවත්වා ගන්න ඔව් හොඳ ප්‍රශ්නයක් සංජුලා දැන් ඉස්සර පවුලක් හැටියට ගත්තන් පස්සේ අද අම්මා තාත්තා දරුවෝ කියන අපි මේක මේ මේ සමීකරණය බොහොම අඩු වෙලා තියෙනවා. ඒ කාලේ රුවන් පරණ පොතපත කියවල බැලුවනම් විවාහයක් කියන දේ වුණත් තීන්දු තීරණ ගන්නේදී අම්මා තාත්තා ඒ වගේම නැන්ද මාමා බාප්පා කුඩම්මා ආච්චි සීයා සමහරට මුත්ත කිරිත දක්වා පවා දීර්ඝ කාලීනව වෙලා තියෙනවා. මේ අය අවුරුද්දකට එහෙම එකතු වුණාන් පස්සේ සමහරලාට දැන් නම් අපි හිතන්නේ මේ මොන හරි වෙනම විශේෂිත දෙයක් ඒ කියන දකින්නේ පවුලේ උදවිය එකතු වීම. මොකද එක පවුලක 10-12 දෙනෙක් හිටියා. ඒ වගේම AI ගේ පිරිවර සේනාව එකතු වෙනකොට
මහිතන ගමක යම්කිසි ශක්තිය ඇතිවිච්ච පවල්තම හැමක නම හිටි. නමුත් අද ඒක ඔබතුමිය කියන ආකාරයට මේ අඩිතල පහසුකම් හීනවීම් අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගිලිහියාම් නිසා මේ 60 දශකයෙන් පස්සේ අපි පවුල දැන් 3 4 දෙනා බවට වගේ කිටි පොඩි කුටුම්බයන් බවට පත් වෙලා තියෙනවා. ඒ 4 දෙනා බවටත් පත් වෙලා තියෙනව සුහදත්වයේ සුහදශීලී බව හීනවීම තමයි දැන් ඔබතුමිය මගෙන් අහන්නේ. ඒක අපි සෑම දෙනාම මේ සමාජමය වෙනස් වීම මත හෝ යම්කිසි පවතිනා වූ වගකිව යුතු ස්ථාන මත හෝ පැවරීම හරි වැරදි. අපි තම තමන්ගේ යුතුකම් කොටස තම තමන් හරියට කරාද? තම තමන්ගේ වගකීම විතරක් කරාද? මෙතනදි ගොඩක් දුරට මම දකින්නේ රුවන් අපි එක පැත්තකින් ගත්තොත් එහෙම වාස්තු විද්‍යාව පැත්තට එන්න. තව පැත්තකින් ගත්තොත් සමාජලට මේ න්‍යායාත්මක අධ්‍යාපන රටාවට පුරු වීම විතරක්ම තමයි මේ තුරට ගොඩක් වෙලා තියෙන්නේ. අද අපි දරුවෙක්ගෙන් ගත්තොත් ඒ දරුවට පොතපතේ දෙනුම සෑහෙන්න තියෙනවා. නමුත් පරිසරයත් එක්ක තියෙන බැඳීම ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. මොකද අපි අවුරුදු කාලෙදී දැක්ක අර අවුරුදු කුමාරයා තෝරන්නේ වැඩිම බෙහෙත් වර්ග දන්න ළමයාව. මොකද ඒ දරුවා දන්නව. එතකොට වැඩිහිටි පියා පැල රකින්න ගියාට නිවසේ ඉන්න කාන්තාව අම්මට සහෝදරියට රාත්‍රී කාලේ යස්නීපයක් වුණොත් වෙදගෙදරට එක්කන් ගියාම වෙද මහත්ය දෙන බෙහෙත් වට්ටෝරු ඉක්මනින් හොයලා ගෙනත් දෙන්නේ. එහෙම කාලෙක තිබ්බ සබැඳියාව අදකෝ නොතනයි තියෙන ගැටලු. ඊට පස්සේ අපි වාස්තු විද්‍යාවන කූලව ගත්තට පස්සේ අපි නොයෙකුත් අත්‍යවශ්‍ය දේවල් අපිට ආවා. මේ තුල සමහරලාට එළියේ තිබිච්ච වැසිකිළිය නිවස තුලට ආවා. එතකොට මේ අපි කියන්නේ මහන්සි වෙලා වීතික කොටපු එකද මේ කොටපු හාල් ටික අපිට අතට හම්බෙනවා. ඒ කාලේ මිරිස් සම්බරල හදපු මාළු හොද්ද වෙනුවට අද මිරිස් කුළු ටික එකතු කරලා හදන මාළු හොද්ද බොහොම කෙටියෙන් බවට පත් වෙලා තියෙනවා. මම කියන්නේ යම්කිසි ඉවීම කියන එක නැත්නම් ආහාර පිසීම කියන එක ඒ කාලේ තිබ්බේ මේ යුතුයකමක් හැටියට. අද නිකන් ඒක ලොකු බර වගකීමක් හැටියට සලකන බිරින්දෑවරු තමයි අද ඉන්නේ. මොකද වෙන කාර්යයන් හිතේ තියාගෙන තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. සමා වෙන්න සමහරලාට වැරදි දේවල් මෙතනදි කියවෙනවා. එතනදි රුවන් සමහරට මේ තමන් උයන පියන වෙලාවෙත් නිවසියන්ට බැනවදිමින් තමයි ඇයි මම මේම දුක් විඳින්නේ කියන තැන මානසිකත්වයේ අරගෙන ඒ කටයුතු කිරීම තුළ එකක් ඒ ආහාර පාන අනුභව කරන දරුවන් අතර පවා තියෙන සුවදශීලත්වයට වඩා අපි කියන්නේ මොකක්ද අපි කියන්නේ ආවේගශීලීත්වය. අර ඒ තුල පවුලේ සතුට සැනසුමට බාධා කරදර ඇති කරලා තියෙනවා. ඊළඟදී අනේක විදි හැල්මේ දුවන තත්වයක් අද ඇති කරලා තියෙනවා. බොහෝ විට අල්ලපු ගෙදර කෙනාගේ ගේ විදිහට අපේ ගේ ඊට වඩා උසස් විදිහට හදන්න අනේක විදි උත්සාහයන් දරනවා. අනවශ්‍ය තරංගයකට ඉදිරිපත් වෙලා තියෙනවා. සමහරවිට ඒ අනවශ්‍ය තරංගෙට ඉදිරිපත් වීම තුළ පහුලේ සතුට පැහැලා දොරින් පලා ගිහිල්ලා තියෙනවා. මොකද ලොකු ලෝන් එකක් ගෙවන්න වෙනවා. ඒතර ගෙදර දොර තියෙන අනුභව කරන්න ලැබෙන දේ සතුට වෙනුවෙන් අයින් කරන්න තියෙන දේ ගොඩක් අඩුයි. ආගම දහම පැත්තට දානයක් මහණයක් දෙන්න දන් හැන්දක් බෙදන්න තමන්ට අතිරික්තයක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මෙවැනි ගැටලුත් අනිවාර්යයෙන්ම ගෙදරක සතුට සමගියට බාධා කරනවා. සංජුල නිශාන්ත මහත්මයා මේ කතා කරන කාරණාත් එක්ක කෙනෙකුට හිතන්න පුළුවන් එතුමා හරි අතීතකාමී නිකුත්ව කතා කරනවා. අතීතයේ තිබිච්ච දේවල් තමයි ගොඩක්ම වටින්නේ. දැන් කාලේ හරි වෙනස් වෙලා. නමුත් ඒක නෙවෙයි එතුමා කියන උත්සාහ කරන්නේ. මට පුද්ගලිකව දැනෙන විදිහට ඔබතුමා කියන අදහන්නේ ඉස්සර මිනිස්සු හරි සරලයි. ඒ සරලකමත් එක්ක ජීවත් වෙන. නමුත් වර්තමානයේ මේ ආර්ථික රටාවත් එක්ක මේ ජීවන ක්‍රමයත් එක්ක පුද්ගලයා හැල්මේ දුවනවා බලාපොරොත්තු රාශියක් එක්ක ගිහිල්ලා අන්තිමට බලාපොරොත්තු සඵල කරගත්තත් ඒක මදි වගේ. තවත් හම්බ කරගන්න, තවත් එකතු කරගන්න ඕනේ. ඒ අරුම ඉච්ඡා බංගත්වය ඇති වෙලා ඔහුගේ අර සරල බව නැති වෙලා ගිහිලා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වාස්තු විද්‍යානුකූලව වුණත් මේකට යම් යම් බලපෑම් වෙන්න පුළුවන්. අපි තවත් කතා කරමු මේ කාරණා පිළිබඳව. ඊට කලින් කෙටි විරාමයක් ගන්න. විරාමයෙන් පස්සේ මුණ ගැහිලා කතා කරමු. අදාද දවසේ අපේ වාස්තු විද්‍යාත්මක කතා බහ අපි සුපුරුදු පරිදි ආරම්භ කරගෙන මේ අවුරුද්දෙත් පවත්වාගෙන යනවා. ගොඩක් දේවල් කතා කරා. මම හිතනවා මේ අවුරුද්දේ ඔබ නිවසක් හදන්න බලාගෙන ඉන්නවා නම් නිවසක් හදනවා කියන සිතුවිල්ලෙම ඉන්න. නිවසක් හදාගන්න පුළුවන්. ඒ බලාපොරොත්තු ඔබව මෙහෙවයි. ඒ නිසා සංජුලා දැන් සාමාන්‍යයෙන් නිවසක් හදන්න ගත්තහම ඕනෑම පුද්ගලයෙක් මුලින් සැලසුම් කරන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. මුලින් මෙතුමා කිව්වා එකක් ඉඩමක් මිලදී ගන්න එක. අනිත් එක ෆවුන්ඩේෂන් එක. එහෙම නැත්නම් අත්තිවාරම. මේ පිළිබඳව අත්තිවාරමට කලින් හොඳ වර්ලත්
ගත්ත වාස්තු විද්‍යාඥයෙක් වූ ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක් මුණ ගැහිලා සැලැස්මක් හදාගෙන මේ වගේ කාරණා කීපයක් තියෙනවා. දැන් අලුත් අවුරුද්දේ ආරම්භයත් එක්ක අපි මේ කතා කරන්නේ ඒ නිසා අපිට මෙන්න මේ වැදගත්ම අත්‍යවශ්‍යම පියවර මොනවද කියන එක දැනගත්තොත් හොඳයි නේ. අනිවාර්යයෙන්ම. ඒ හින්දා අපි මුලින්ම කතා කරමු ශාන්ත මහත්මයා. මම දැන් මේ පියවරේදී අපිට මුණ ගැසෙන ප්‍රශ්න ඔය ප්‍රශ්නවලදී අපි කොහොමද හරියාකාරව කටයුතු කරන්න ඕනේ කියලා. ඔතන ඇත්තටම දැන් ඉඩමක් මිලදී ගත්තම ගන්න ගියන් පස්සේ රුවන් ගොඩක් දුරට එහි තියෙන ඩීකී විදියට තියෙන නීතිමය තත්ත්වයන් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉඩමේ තියෙන යටිතල පහසුකම් විතරක් පිරික්සා බලලා මදි. උතර මේ ඉඩමේ පළාත් පාලන නීති මොනවාද? උතර මේ ඉඩමට පාරවල් තියෙන්නේ කොහොමද? මේ පාරේ පළල ප්‍රමාණය කොච්චරද? උතර මේ ඉඩමේ තියෙන ප්‍රමාණය කොච්චරද? උතර මේ සමහර තැන් තියෙන රුවන් පර්චස් හයට අඩු ඉඩම් පළාත් පාලන නීති යටතේ අනුමත කරන්නේ නැහැ. ඒතර එවැනි ස්ථානයකද මේ ඉඩම පිහිටලා තියෙන්නේ? ඒ වගේම ප්‍රධාන පාර ඉඳලා සමහර තැන්වලදී ඉඩකඩ ප්‍රමාණයක් ඇරිය යුතු ස්ථිර ඉදිකිරීම් වලින් තොරව. ඒතර අන්නේ මේ පිළිබඳව අපි පූර්ව අවබෝධයක් ලබා ගත යුතුයි. ඒ ලබා ගත්තට පස්සේ රුවන් සමහරලාට ඔබතුමා නම් එහෙම නැත්නම් සංජුලා නම් එහෙම නැත්නම් විවාහක කෙනෙක් නම් දෙපළත් එක්ක තමගේ හිතේ තැන්වල දින සීහන කැදල්ලක් තියෙන ඕන කෙනෙක්ගේ. ඒතර මේක කොයි වගේ නිවසක්ද විය යුත්තේ? අත්‍යවශ්‍යතාවයන් කොයි වගේද? සමහරලාට ඉන්නේ එක දරුව වෙන්න පුළුවන් කාමර 9ක් විතර දාපු නිවසක් හදන එක නිවසක්ද සංචාරක නිකේතනයක්ද කියන එක හිතා ගන්නත් බැහැ. සමහර අවස්ථාවලදී කාමර ගොඩාක් එකතු කර ගන්න මේ කාමරයක ප්‍රමාණය අඩි 8යි 6යි වගේ පුංචි කාමර. මම කියන්නේ අද ඔවැනි තත්ත්වයන් තියෙන තේ නිසා Tamanට සහ අනාගතේ ඉන්නව තව දරුවෙකුට දෙන්නෙකුට අත්‍යවශ්‍යතාවය මත Taman තීරණය කරන්න කොයි වගේ ප්‍රමාණයක ගියද සහ වැදගත්ම සාධකය තමයි Tamanට මේ වෙනුවෙන් දරන්න පුළුවන් ක්‍රය ශක්තිය කොච්චරද? Tamanට ආර්ථිකමය වශයෙන් කොච්චර ප්‍රමාණයක් දරන්න පුළුවන්? එතකොට මේ Tamanගේ අවට තියෙන පාරිසරික සාධක කොයි වගේද? දැන් උදාහරණයක් අපි ගත්තොත් අධික රස්න ප්‍රදේශයක නම් එතකොට අනිවාර්යයෙන් මේ ගෙදරට වාතාශ්‍රය හොඳින් ලැබිය යුතුයි. එතකොට මේ අධික රස්න ප්‍රදේශයක නම් ස්ලැබ් එක දාද්දි කොයිතරම් විතර ඉහළකින්ද මේක අපි දැමිය යුතු? සමහරලාට සමහර තැන්වල අඩි 9 මාරෙන් ස්ලැබ් එක දානවා. සමහර උදවිය අඩි 10ෙන් දානවා. සමහර අය අඩි 11ෙන් දානවා. එතකොට යක් ඉස්සෙන තරමට මේ රස්නය Tamanට ලැබෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට තනිමාන නිවසන් නම් ඉදි කරන්නේ අධික රස්නයක් තියෙන පවතින තැනක මොන වගේ දෙයකින්ද සෙවිලි කරන්න? මේ සෑම දෙයක්ම පිළිබඳ Taman තීරණය ගත යුතුයි. ඊට පස්සේ Taman තමගේ අද සිටේ දිච්ච ගේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු ලව්වා Taman ඒක කඩදාසියකට ගන්න ඕන. ඒතර කඩදාසියකට ගත්තරස සමහරට බොහෝ දෙනා අපේ අත්දැකීම් අනුව බොහෝ දෙනා නිර්මාණශීලීත්වයේ බොහොම ඉහළ මට්ටමින් තියෙන අයගේ දක්ෂතා මත ඒ අය කියනවා අපිට වාස්තු ගැන තියෙන දැනුම අඩුයි, මේ ගැන දන්න කෙනෙක්ගෙන් උපදෙස් ගන්න කියලා ස්කෙච් ඩ්‍රොයින් එක අපි කියන්නේ දල සැලැස්මක් ඇඳලා දෙනවා. ඒතර මේක තමගේ ප්‍රදේශයේ සිටින වාස්තු ගැන ප්‍රගුණ කරපු කෙනෙක්ගේ මේ තියෙන දිග පළලවල් මේ තියෙනා වූ දිශා ශෝධනය නැත්නම් අපි කියන්නේ මුළු තැංගියේ තියෙන දිශාව ප්‍රධාන දොරටුව තියෙන දිශාව එහෙම නැත්නම් පිටවීමේ දොරටු වල ගැළපීම් මේ සෑම දෙයක්ම නිවැරදිද? ඒත පඩිපෙළ පිහිටා තිබෙන ස්ථානයේ අතර දරුවන්ගේ කාමර තියෙන තැන් විශේෂයෙන් අපි කිව්වා වගේ ඊසාන සහ මේ උතුරු දිශාවන් වල තියෙනා වූ අලුල්හුඩුතාවයන් කොයි වගේද කියන එක වාස්තු ශිල්පියකින් දැනගත යුතුයි. ඒ වගේම තමයි මේ දෙන්නගේම අනන්‍යතාවය ආරක්ෂා වෙන පරිදි. මොකද ගෘහ නිර්මාණ ශිල්පියටත් තියෙන අනන්‍යතාවයක් වාස්තු ශිල්පියටත් තියෙන අනන්‍යතාවයක්. මේ දෙක සහ සේවාදායකයාගේ අනන්‍යතාවයටත් යහපත් වෙන පරිදි නැත්තම් ඒ දෙදෙනාගේ තියෙනා වූ අභිමතාර්ථයන් ඉෂ්ට කරන්න කියලා සමහරලාට ඔබතුමාගේ හිසින කැදල නැති වෙන්න පුළුවන් එතන. මම කියන්නේ මේ තුන් දෙනාගේම අනන්‍යතාවයේ සැරගෙන පරිදි මේ අපි කියන්නේ ස්කෙච් ඩ්‍රොයින් එක නැත්තම් දලසලස්ම සකස් කරගෙන ඒක නැවත අරන් ගිහිල්ලා ඒ නිවැරදි දිග පළලයන් වලට ෆයිනල් ඩ්‍රොයින් එක කරගත්තා. ඊට පස්සේ තමයි ඊළඟ ගැටලු ටික එන්නේ. මේක අපි කියන්නේ මේක පළාත් පාලන නීති යටතේ පාස් කරගත යුතුයි. මොකද ඒක අනුකූලතා සාධකයක් අනිවාර්යයෙන්ම ලබා ගැනීම වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි කාර්මික ශිල්පීන් තෝරා ගනිද්දීත් ගොඩාක් සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට ඥාතීන්ට හිතවතුන්ට තමන්ගේ ඒ හදන දීලා තිබ්බ හිතවත්කම ඥාතිත්වයක් නැති වෙන අවස්ථා ගොඩක් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා කොයි වගේ අමුද්‍රව්‍ය ප්‍රමාණයන්ද මේ වෙනුවෙන් වැදගත් වෙන්නේ, මොන වගේ අමුද්‍රව්‍යයන්ද යොදන්නේ, මේ සෑම දෙයක්ම ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් අවර ඔබතුමිය කිව්වාගේ අත්විහාරම මත තමයි අපේ නිවස සැදෙන්නේ. ඒතර මේ අත්විහාරම දාන්නේ පොළොවත් එක්ක. ඒතර මේ පොළොවේ පස කොයි වගේද කියන එක අනිවාර්යෙන් බැලිය යුතුයි. එහෙම නැත්නම් කාලයක් ගියාට පස්සේ මේ බිත්ති දිගේ ක්‍රැක් යන එහෙම නැත්නම් ගෙවල් පහත් වෙන්න ඔවැනි දේවල් බලපෑම් ඇති කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ස්ටෙප් එක ගියොත් අපිට බොහොම පහසුවෙන් නිවසක් ඉදිකර ගන්න පුළුවන්. හොඳයි, නිවසක් නිර්මාණය කරගන්න ඔබ මේ බලාපොරොත්තු අදිෂ්ඨානයේ මේ වසර තුල තියෙනවා නම් ඒ අදිෂ්ඨානයට යන්න සුදුසු මාර්ගයන් මොනවද කියන එක අපි කතා කරන්න උත්සාහ කළේ. ඉතින් හොඳ පදනමක් වැටුණාද පළවෙනි වැඩසටහන 2019 වසරේ.
කොමනත් ලැබිලා තියෙන කාලයත් එක්ක කාලයට අවනත වෙලා අපිට අදට සමුගෙන යන්න වෙලා තියෙන ඇවිල්ලා තියෙන. ඉතින් අපි යන්නේ. ඔව් බෙහෙවින් සුල්තාවන්ත වෙනවා නිශාන්ත මහත්මයාගේ අලුත් දවසක මේ බලාපොරොත්තුෙන් සමුද වෙනවා දවසට. අපි එනං අදට යනවා. ඔබට ප්‍රාර්ථනා කරන අද දවස බොහොම ජයග්‍රාහී දවසක් බවට පත් වේවා. ඔබ හිතන පතන සියල්ලක්ම මොකද අලුත් අවුරුද්දේ ඔබ දැන් සැලසුම් එක්ක තමා මේ මොහොතේ කටයුතු කරන්න අපි දන්නවා. ඒතකොට මේ තියෙන හැම සැලසුමක්ම හැම පියවරක්ම සාර්ථකත්වයට පත් වේවා අද දවස බොහොම සැහැල්ලුවෙන් ගත කරලා ප්‍රතිඵලදායක විදිහට දවස නිමා කරන්න අවශ්‍ය කරන පසුබිම ගොඩ නැගෙත්වා කියන ප්‍රාර්ථනාව හදවතින්ම කරමින් අපි අදට සමුගෙන යනවා. එහෙනම් හෙට දවසේ මුණ ගැහෙමු. ගිල්ලෙන්න. අයිබෝවා. ඔබේ අනාගතේ රැඳී තිබෙන්නේ